ආයිබෝන් ඔන්න අද අලුත්ම වැඩසරහනකින් ඔයාලට මේ හමුවෙන්නේ ට්‍රැවල් විත් ෂෙෆ් පොඩ්කාස්ටින්. ඉතින් මේ මට අද සහයට ඉන්නවා ඉසිර අපේ මේ අපේ ටීම් එකේ ඉන්න දක්ෂ කැමරා ශිල්පීෙක්. ඉතින් ඔන්න අද ඉසිරත් එක්ක මේ එකට වෙන්නේ. ඉසිර ආයිබෝන් ඉසිර ආයිබෝන් ෂෙෆ්. ඉතින් ඔන්න මේ වැඩසටහන ඇත්තරම හරිම අලුත් දෙයක් අපිට, මොකද මීට කලින් අපි කළ නැහැ. නමුත් මේකට ගොඩක් පාදර වුණා මේවැනි වැඩසටහන ආරම්භ කරන්න. මේ ගොඩක් අයට තියෙන අපේ ට්‍රැවල් විත් ෂෙෆ් අපේ බලන සියලුම අපේ හිතවතුන්ට, ඉතින් තවත් මේ ලේසි කරන්න ඔගලන්ගේ ගැටලු, ඒ කියන්නේ අපි උයම් පියුම් කලාවේ ඉතාමත්ම අපි අපි කරන වීඩියෝවල ගොඩක් මේ ටියුටෝරියල් වැඩසටහන්වල තියෙනවා ගොඩක් ඒවා ඔයාලට තියෙන ගැටලු නිරාකරණය කරගන්න තමයි මම මේනි වැඩසටහනක් අපි අද ආරම්භ කරන්නේ. එතකොට ඉසිර අපි තා කියන්න ඕනේ, අර කියන්නේ පොඩ්කාස්ට් කියන්නේ කන්සෙප්ට් එක සමහර විට අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් වෙන්න පුළුවන්. ඔව්, ඒත් අර ලෝකේ ගොඩක් තැන්වල දැන් ජනප්‍රිය වෙමින් පවතින ඇත්තටම ඒක ඇත්තර මමත් එක පිළිගන්න හේතුව ගොඩක් කලාට අපි මේ වීඩියෝ එකක අපි කුකින් අපි මේ වගේ පොඩි රෙසිපි එකක් කරද්දී සමහරලාට ගොඩක් අයට තියෙන ප්‍රශ්න, මොකද ඒකේ ගැටලු සහගත තැන් මතුවෙනවා. ඉතින් ඒකෙදී මොකද පහුසුගිය අවුරුදු දෙක තුළම මේ වීඩියෝ අපි කරද්දී අපිට තිබුණ ගැටලු තමයි ගොඩක් අයට ඔයාලට තියෙන ගැටලු තමයි ගොඩක් අය අපිට මේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දී ඔයාලට එක මේ මේක ලියා ගන්න බෑ, එක්කෝ සමහරලාට අපිට ඒකට උත්තර දෙන්න හරි අමාරුයි මොකද ලියලා. ඉතින් මම හිතුවා මේක හොඳම මාධ්‍යයක් තමයි මේ පොඩ්කාස්ටිං කියන එක, ඔයගලන්ගේ මේ පියුම් පියුම් කලාවේ තියෙන ඇති වෙන ගැටලු සහ සමත් බොහෝ දේ ඔයාලට මේ විදියට බෙදා හදා ගන්න. ඉතින් මම අපි තීරණය කරා අප සහ ඉසිර සහ අනිතය මෙවැනි වැඩසටහනකින් ඔයාලට ඔයාලත් අතරට ඇවිල්ලා මේ විනිම අලුත් විදියට මේ ඔගලත් එක්ක ප්‍රශ්නවලට තියෙන උත්තර මේ වගේ සඳහන් මේ ඉදිරිපත් කරන්න. ඒකෙදි අපි ගොඩක් කලාට බලාපොරොත්තු වෙනවා සෑම ඉරුදිනකම් ඔගලගේ නිවාඩු දිනයක අපි ඔබට එන්න ඇවිත් මේ වැනි දේ ඉදිරිපත් කරන්න ඉදිරියේදී. තීසර මොනවා තියෙනද ඔයාලට? ඔව්, අපි තව මතක් කරන්න ඕනේ දැන් මේක දැනට අපි YouTube වලට විතරයි දාන්නේ. ඒත් අපි ඉදිරියේදී අනිත් පොඩ්කාස්ට් ස්ට්‍රීම් කරන ප්ලටෆෝම්ස් වලට දාන්න බලාපොරොත්තු වෙනවානේ. ඔව්, ඒකෙදී අපේ තරුණ ළමයින්ට ගොඩක් අය ගොඩක් අය සමහර YouTube හරහා ඉන්නේ නැතුව සමහර අය කැමති මේක වෙනත් මාධ්‍ය තුලින් ඕඩියෝ එක විතරක් ඕඩියෝ විතරක් අහන්න කාර්යබහුල වුණාම සමහරලාට ඔයගලට මේ ඔයගොල්ලෝ මේ ට්‍රැවල් කරන වෙලාවේදී ඔය බස් එකේදී කෝච්චේදී ඒක මේ සහ ඔයගොල්ලෝ ඩ්‍රයිව් කරද්දී මේ වගේ දේ අහන්න පුළුවන් ඔයගොල්ලෝ මේ රූප නොදැක්කත් නේද ශබ්දයෙන් හගෙන යම් කිසි වැඩක් කරද්දී ඒක අර පැත්තකින් දාලා ඒ වැඩේ කරන ගම අර ගහන්න පුළුවන්. හරි හොඳ මාධ්‍ය, මොකද මමත් හරි ආසයි. මොකද මේ මොකද අපි විශේෂයෙන් වැඩ තියෙන මම ආස කිව්වේ මම ආසය ඔයාලන්ට ඒ දේ හරියටම තේරුම් කරලා දෙන්න. මොකද ඉතින් ඔයගලන්ට ඉදිරියේදී මේ වැඩසටහන හරහා ඔයගලන්ට පුළුවන් මේ අපේට එකතු වෙන්න මේ ඔයගලන් ගැටලු තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න. මම ඉතාමත්ම කරුණාවෙන් ඔයගලන්ට මේ ඒවට ප්‍රශ්නවලට උත්තර දෙන්න මම ආසාවෙන් ඉන්නවා. ඒත් එක්කම ඔයාලට අපේ මේ වීඩියෝ කරද්දි සහ අපේ මේ මේ අපි මගේ තියෙන වෘත්තියේ ගොඩාක් ඔයගලන්ට තියෙනවා අපිත් එක්ක මේ අපි මගේ දැනුම බෙදා හදාගන්න. ඒත් එක්කම රසු මුසු තැන් විශේෂයෙන් නේද අපි වීඩියෝ කරන්න වෙන වෙලාවේදී අපිට සුදුවීම් විශේෂයෙන් අපි මේ දවස්වල නම් අපි එළියට යවින්නේ නැහැ. දැන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන යන්න පසුගිය කාලවලදී අපි ගොඩක් එළියට ගිහිල්ලා වුණ රසු මුසු තැන් තියෙනවා ඔයගලත් එක්ක බෙදා හදාගන්න. මේ සියල්ලම එකතුව තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මේ පොඩ්කාස්ට් කියන එක ඔයාලා කරට එන්න. ඉතින් ඔයාලටත් අපි යෝජනාවක් කරනවා, ඔයගලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් යෝජනාවක් තියෙනවා නම් අපේ මේ වැඩසටහන කොහොමද කිරෙන්න ඕනේ කියලා ඔයගලන්ට ඉතාමත්ම කරුණාවෙන් කියන්නේ අපිට ඉදිරිපත් කරන්න. අපි කැමති මේ විදියට මේ වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න. ඔව් ජෙෆ්, අපි කලින් මතක් කරාද ප්‍රශ්න ටික මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න කියලා? ඔව්, අපිට ඔයගොල්ලන් දන්නවා ඇති අපිට කමෙන්ට් කරන්න පුළුවන් මේ වීඩියෝ එක හරහා. ඒක වීඩියෝ හරහා නැත්තම් ඔයගොල්ලන්ට අනිත් මාධ්‍ය තුලින් ඉන්න ඕනේ. අපි ඒක අරගෙන
ඊළඟ එපිසෝඩ් එකේදී අපි ඔයගොල්ලන්ට ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. සහ පහුගිය අයගේ ගොඩක් ප්‍රශ්න තියෙන ඒත් එක මතක් කරලා ඒවට මම උත්තර දෙන්නම්. ඊළඟට ඔයගොල්ලන්ට කැමති නම් ඔයාලට පුළුවන් ඔයාලගේ නම සදාහන් කරන්න සහ ඔයාලගේ රට මෙන්න සදාහන් කරොත් මටත් ඒකත් මේ කියන්න පුළුවන්. මේ අහවලාගේ මේ ප්‍රශ්නෙට තමයි අද උත්තර දෙන්නේ කියලා. ඉතින් වගේ ප්‍රශ්න කීපයක තෝරා බේරාගෙන සමහර ප්‍රශ්න ඉතාමත් සරල වෙන්න පුළුවන්. ඉතාමත් මේ ගොඩක් ඇඩ්වාන්ස් නමුත් ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරි සාධාරණ ප්‍රශ්න මේ අහන්න ඒ කියන්නේ සමහර වයිට තියෙන්නේ කේක් ගැටලු තියෙනවා. නමුත් මේ පුළුවන් තරම් අපි කරපු රෙසිපිල් සහ ඔගලන්ට මේ අපි හුම් පියුම් කලාවේ තියෙන යම් කිසි ගැටලු තියෙනවා නම් අහන්න ඕන එකක් මම පළපුරුදු සුපිරිදියෙක් හැටියට උකට ආදරෙන් මම කියා දෙන්න. ඒක තමයි නේ අපි හිනම් ඊළඟ එපිසෝඩ් එකේ කියන්නේ අපේ එපිසෝඩ් 1 එක මේක ඔගල ඉදිරිපත් කිරීමක ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඇත්තටම කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉදිරියේදී අප සමග එකතු වෙලා මේ සමේ වැඩසටහන දිගටම පවත්වාගෙන යන්න යාමට උදව් වෙන්න. ඉතින් මම හිතනවා ඔයාලන්ට යම් කිසි පැහැදිලි කිරීමක් වෙන්නේ නැති අද මේ පළවෙනි වැඩසටහනේ. ඉතින් මේක අපිට අලුත් දෙයක් පොඩ්කාස්ටිං. මොකද වීඩියෝ කරන වගේ නෙවෙයි මේක සම්පූර්ණ වෙනස් කතාවක් මේක තියෙන්නේ. ඉතින් මේ අපිත් මතක් කරන්න ඕනේ සමහර වෙලාවට ශබ්ද වල පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් අපිත් අලුත් නිසා. ඉතින් ඔයගොල්ලන්ගේ මොන හරි ගැළේ තියෙනවා නම් ඒකනත් අපිට සදාහන් කරන්න. ඉතින් අපි බලනවා උපරිමයෙන්ම ඔයගොල්ලන්ට හොඳ දෙයක් දෙන්න සුපුරුදු පරිදි අපේ ට්‍රැවල් ෂෙප් පේජ් එක අප් කරන්නත් ලොකු පුළුවන් තරම් උත්සාහ ගන්න. ඕගොල්ලන් ඉල්ලන දේම මේකට දෙන්න. මේ මොකද අපිත් කාර්ය බහුලයි, විශේෂයෙන් මම ගොඩක් මේ කාර්ය බහුල තියෙන්නේ. ඉදිරියේදී අපි ගොඩාක් වැඩසටහන් මට තියෙන ඉදිරිපත් වෙලා කරන්න. ඉතින් ඒක නිසා ඒත් අරගෙන නමුත් ඕගොල්ලන්ගේ මොකද මම ආසයි යම් කිසි දෙයක් ඕගොල්ලන්ට දෙන දෙයින් ඕගොල්ලන්ට හොඳට වැටහෙන දෙයක්, විශේෂයෙන් අපේ මේ තරුණ දුව පුතාලා මේ සුපවිදින් වෙන්න ඉන්න අය ගොඩක් අය මට කතා කරනවා. ඒගොල්ලන්ට ගැටලු තියෙනවා. ඉතින් එන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් අහන්න ඕන දෙයක් මම කියලා දෙන්න කැමතියි. ඉතින් මම හිතන්නේ එච්චරයි අද මේ පළවෙනි මේ වැඩසටහනේ. ඔයගොල්ලෝ ඉදිරියේදී අපි උණ ගැසෙමු මේ පොඩ්කාස්ට් වලින් අලුත් අත්දැකීමක් අරගෙන අපි එන්න. එහෙනම් අද දවසේ අපි සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබ සතියන්තයක් දා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. නැවතත් මෙවැනිම අලුත්ම වීඩියෝ හම්බෙමු. ඔබට ගිහින් එන්න. ආයිබෝවන්.